නිරුවන් සෑනෑ ස්වාමින් වහන්සේ. ආදරේ යන කුමක්ද. සූත්‍රාදීෙන් පහදන්න. අිධර්ම සහිතව ගැඹුරින් පහදන්න. ආදරීදී කුමක් කළ යුතුද. පුරුසයෙක් නම් ස්තීයින් දෙදිනෙකුට ආදරයේ පවක්ද. අතීතයේ එසේ රජවරු සිටි යානේ. මහා චද්ධන්ත ජාතකේ වඋනත් ඇතින්යෝ දෙදිනෙක් සිටියා. බෝසතුන් වහන්සේටත් බිස්සූවරුන් සිටියා ගොඩක්. ධර්මානකූලව ආදරය කරන්නේ කෙසේද. ආදරය කර කියන දේ එක්කයෙකු කෙරෙහි පමණක්ම තිබේද. කොසුල් රත්තුමාටඋනත් ආදරය කළ බිසෝරු බොහෝ සිටිය සිටියා. මගේ මෝඩ ප්‍රස්්නය ඔබහන්සේ විහෙස කිරීමට නෙවේ. මාතරමංවී සිටි සිටි තෙරුවන්සානය කල්්‍යාන මිත්‍යයන් වහන්ස කියලා. සත්පුරස පින්වර්ත්නේ ආදරය කියන්නේ මොකක්ද කියල ඇවොත් ආදරය කියන්නේ ලෝබේටම කියන තවත් නමක්. ඒ කියන්න ඔය ඇත්තෝ යම්කිසි කාන්තාවකට හෝ පිරිමියෙක්ට හෝ ඔහුගේ සබ්දය ඔහුගේ හැසිරීම ඔහුගේ නහායකට සරීරයේ පියවුරු කම්මූල් අතපය කොණන්ඩේ මේ විවිධ දේවල් ලස්සනය කියලා ඇලෙමින් ඒව පිළිබඳව ඔබ ඇතිකද ගන්නවා යම්කිසි තහාාව. මේ ආදරය කියන වචනේද පිංවත්නියක සංසාරික බැඳීං විදිහටත් ඇති වෙනවා.ඇේ සූත ධර්ම දේශනාවල දහෙමත් ඒ වගේම චරිත කතාවලදිත් අපිට හම්බ වෙනවා අතීතයේදිීත් අඹ සැමියන්ව හිටිය අය වර්තමානයේදිත් අඹ සැමියන් වූ ආකාරය. එතුවට අභිධර්මානකූලව බැලු මෙතන තියෙනෙ ආදරයේ කියන එක සම්පූණයෙන්ම ලෝබය සහ මෝහය. ඒ දේසේ මෝහයත් ඇතිවනවස්ථා තියෙනවා. එතකොට මෝහයක්ත් ඇතිවනවස්ථා තියන එක නොසන්සෝන් පින්කම්කරගා ැරවුණු පසු තැබීමම් ගේ කාණනා තිය නොවයි කියන්නේ අකුසාසිද දොලහම ආදරය කියන එකත් එක ඇතිවෙනවා. ආදරයේ කියන එකේද ඒක වැඩිවස්සේම තියෙන තරුණ කාලයේ රූපයන් සම්බන්ධව. ලවාවයේදී ළමයින්ටත් ආදරය සමහරුන් දක් වනවා. වැඩිහිතියන්ටත් ආදරී දක්වනවා. ඒදී අ ලිංගිකත්තේ මුළුකරගත්තේ තවන ආදරී වේවා දළුසනිහස මුල්කරගත්ත නැතැන් වැඩිහිටි බැඳී මුළුකරගත්ත මව්පිය බැදී මුළුකරගත්තය ආදරීවේවා ඒ හැමතයක් පසු පස්සීම ලූබී තියෙනවා. හැබැයි හැමදේම ලෝබයට අහු වෙන්න එත්න කළගුණ සැරැකීම ඒවාගේ මනුල්ස ධර්ම ඉෂ්ට කිරීම දරු රැකබලා ගැනීම. ඇඳුම් පැන්ඳුන් ලබාදීම ඉගැන්වීම ඒවගේ හදයට ආචාර්ය උපාද්‍යයන් වහන්සේලා සිස්සුව වෙනුවෙන් කටයුතුකය ආදරේ වගේ.ඒ ආචාරය උපාද්‍යයන් වහන්සේලා සිස්සහින්ට දක්වන ආදරී තුළ තියෙන්නේ පින්වර්ත්නී තිහේතුක ආදී බලසම්පන්න කුසාසිත්වෙනවා. මංගල සූතයේ මවුපියන්ු උපස්ථානකා අඹු සැමවු රැකබලාගන්න කළ බුදුරජාණන් වහන්ස දේශනා කරපු ඒ ආදරී තුළ තියෙන්නේ කුසාසේත්. න ඔය ඇත්තෝ අඹු සැමියෝ විදියට ගත කරනකොට ඔබට පුළුවන් කාමයේ වාර්දවා හැසිරෙන් ඇතුව කාම්බෝගීව ගත කරන්න. ඔය ඇත්තන්න ගිහිජීවිතයේදී සතුටෙන් සැනසෙල්ලෙ තමන්ගේ බැඳීමක කටයුතු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒකට බාධා පනවල නෑ බුදුරජාණන් වහන්සේ ඒකට අනුබලදීලා තියෙනවා. ස්වාමයාා බිරිඳට කළ යුතු යුතුකාන් තියෙනවා බිඳ ස්වායාටළ යුතු යුතුකාන් තියෙනවා. එකිනෙකා කැමැතිවන දේවල් තියෙනවා ඒ කැමැතිවන දේවල් දෙමින් ආහාරපාන ඇඳුම් පැල්ඩුම් ආභර්න මේ වගේ දේවල් ලබා දෙමින් එකිනෙකාව සතෝට පත් කරමින් එකිනෙකාව සෝපත් කරන්න ඕන සුකිත මවිත කරවන්නට ඕනේ මේ වගේ පින්ව්‍ය බොහෝ දේවල් කරන්නට ඕනෙ. එතකොට කාන්තාවන් පිරිමින් අතරදී පුල්සයක් ස්තයි දෙදනකුට ආදරය කිරීම පවද්ද කියල ඇහුවත් ඒ. පි කාමේවාදවා හැසිරන තැන්ටම් පත්තන කාරණාවක් වෙනවා. එක පිරිමියෙක් එක කාන්තාවක් කටයුතු කිරීමේ වරදක් නෑ. එතන්දි පිරිමිය මෙහිමහැවුවතින් පිරිම කාන්තාවට වඩා අවුදු කීපයක් වැඩි. කාන්තාව පිරිමියාට වඩා අවුදු කීපයක් වැඩි ඒක වැදි දෙ කියෙ හුවත් ඒේ වරදක් නැහැ. අවුදු දෙකතුනක් ආදී විදියට වැඩිවුනා කියලා ඒක වරදක් වෙන්නෑ කාන්තාව පිරිමියාට වඩවඋනත්. නමුත් ප්‍රමාණයේ ඉක්මවා වැඩිවීම පිරිහීමේ හේතුවයක්ක් වෙනවා. වයසට ගිය පිරිමි කෙනේ තවන කාන්තාවක් මෙවහ කර ගත්තොත් කොයි වෙලාවෙත් අර කාන්තාව රකින්නට කාන්තාවගේ අව්‍යතායස්ට කරන්නට දැඩසේවේසීම මුළු ජීවිතය පිරිහෙන තත්වයට පත්කර ගන්නවා. එක කාන්තාවක් පිරිමියක් එක බැඳීමක් ගොඩනැගීම ඒ දෙදනාටම සසරින් එගොඩ වෙන්නට ගමනට කල්්‍යාරමිත සේවනයක් බවට පත් කරගන්න පු. cadre duුව ති. අතීතයේ රජවරුන්ට අන්තපපුර තිබ්බ කියලා. ඔබ රජකෙනෙක් නිමීණ වර්තමානය ඔබට අන්තපපුරෝන් නැහැ. ඒවගේම ඔය ඇත්තන්ත වර්තමානයේදී කාමේවාදවා හැසරෙන් නැති ඉන්න පුළුවන්තම වඩ අසුදුසු. මහා ච්‍රද්ධන්ත ජාතකයඋනත්. ඇතින්යෝ දෙන්නේෙක් හිටිය කියලා ඔය ඇත්තුොත් ඇතින්යෝ දෙන්නේෙක් කියල කාන්තාවන් දෙන්න එත්තා ආදරේ කරන්න උත්සාකළෝතින් ඔය ඇත්තන්ට වෙන්නේ පින්වර්න, එතනදී බොහෝ සතුරු ඇතිවන කානාවක් හදාගන්නේ එක. කාමීවාර්දව හැසරීමේ බරපත්ලම විපාකය සතර අපා ගත වෙනවා ආවවිපාකයේ තමයි යන යන තැන හතුරු හැදෙන්න්න කානාය එත්නවා. ඇතින්යෝ දෙන්න චත්ධන්ත ජාතකයේද හිටියටකමන්න ඔය ඇත්තන්ට ඇතින්යියෝ දෙන්නෙක්ගන්න උත්සාහකගන්න ඕන්න නැහැ. බෝසතාණන් වහන්සේතත් බිසුවරුන් හිටිය ගොඩක්. ධර්මානුකූලව ආදරය කරන්නේ කෙසේ දෙකෙලා. ඇහුවාම බෝසතාණන් වහන්සේට එක් එක් තැන්වලදි බිසුවරුන් හිටියට අන්තිමටත් හිටිය අරි අසෝදරා දේවීන් වහන්සේතෙක්ක විතරයි කාමය හැසරේ මාදිවිදිටටයුතුු සිද්ධවනේ. බිසෝ බවට පත්තු අග බිසවුුණේ. එතකොට ධර්මානකූලව ආදරය කරන්නේ කසේ දෙකි ලැහුවොත් බ පිරිමියෙක් නම් ඔබ ආදරය කරන පම්වතියට හෝ ඔබ ආදරයර ඔබේ බිනිදට හෝ කිසිම අඩුවක් තියන්නන්නේ එපා ඇහවා ආදරයෙන් රැක බලාගන්න ඇය කැමති ආභයන ලබා දෙන්න ඇය කැමති අඳුම්පැල්ඳොන් ලබා දෙන්න ඇය කැමති ආහාරපා ලබා දෙන්න ඇය කැමති නිවස්ථනවා දෙන්න. ඇයට ඕන විදිහට ඔබේ ආදරිය ලබමින් සතුටිින් ඉන්න පුළුවන් විදිිය පවාාතාාවරණයක්හදලා දෙන්න. ඇයට ගුණ ධනම කියල දෙන්න. ඇයට පින්පව් කියල දෙන්න ඇ සමඟ සතුටින් කටයුතු කරන්න අසීම ආන්තික ලෝභයක්ත්තියක තවත් කත්තම ඉම්මි තමන්ගේ බිරිඳ හූ පෙෙන්වතියගේ සරීර ස්වභාවීට වඩා වෙනක් කාන්තාවන්ගේ සරීද ස්වභාවයන් හොඳයි කියල හිතල ඒවවාර්ණනා කරමින් ඒවා පසුපස්සේ යමින් අකුසල දරම ගොඩක ආකරයක් වෙන්න උත්සාහ කරන්න එපා. ආදරය කීරන්දේ එක්ක අයකු කරේ පමණක් තිබේද. වනී බෝධිෂත්්‍යයන් වහන්සේ අතර නං ඒ බැඳීම තිබ්බෙ එක්කෙනෙක්ටමයි. යසෝදනා දේවීන් වහන්සේට බෝධසත්වයන් වහන්සේ අභිනිස්කමනය කළ හිට අවුදු හයේදීම වෙනත් කෙනෙක් ගැන්නම් ආදරයක් ඇතුුණේ නැහැ. පිංවත්නී ඔය ඇත්තො ඇලීම් බැඳීම් තියාගන්න ඕනේ කල්්‍යයාන මිත්‍රත්වයට පත්කරගන්න පුළුවන් විදිහට. ඔ ඇතු සසරින් ගොඩවෙන්න ඕනේ සසර බන්ධනයක්්‍ර පත්කරන සසර බැඳලදාන ඇලී මැතිකරගන්න එපා. කොසෝ රත්තුමාට වඋනත් ආදරය කළ බිසුවර බොහෝ සිටිය මේ ඔබෑ ඔබ මේ තරන්දේවා සාධානයකණය කරලා අපෙන් අහන්නේ ඔබටත් එක බිරිඳක් වෙනුවට එක පම්වතියක් වෙනුවට තව පම්වතියන් කීපදනයෙක්කෝ තව බිරිදෑවරියන් කීපදනෙක්හෝ හිටියාට වරදක් නැද්ද කියලන ඔය ඇත්තන්ට උදේ දවාරාතය හැම වෙලාවීම අරප තියි මේ පම්වතියි කළමනාකරණය කරගන්න වෙනවා. අරබිනිිදැ මේ බිරිිින්ඳයි කළමනාකරණය කරගන්න වෙනවා. එහෙ හු වෙන්න ඇතිවවෙන්න මෙහට බොරු කියන්න වවා. මෙිහටහු ෙන් ඇතු එන්නේ හෙට බොරු කියන්න වෙනවා. එතකොට ඒ කාන්තාවන් සමේ ඇතිකදගන්න අනිකු සම්බන්ධකංගලද ඔබට. බහෝ පස්සනවලට මහුණ දෙන්න වෙනවා. මුදල් හොයාන්න වෙන ඒ දුගුල්ලංගම නෑදයෝ බලාගන්න වෙනවා. ඒ කියන්න ඔය ඇත්තු කොහොම දකසසා සිද්දොලහ ඇති කරගන්න ඇතුව ජීවත්යන්නේ ඔබ ැස් කරගන්න ඒ අකුසල කරමවලට පින්වුවත්න දුක්්මිදින්න වෙන්නේ ඔය ඇත්තන්ටනේ තම තමන්ගේ කරමවලට බිදවාන්න වෙන්නේ තම තමන්ට එනිසා දෙකක් ඕනෑ ඔය ඇත්තන්ට එකක් තියෙනවන්නම් හොඳයි කියලා යෝජනා කරනව මේ එකක්වත් නැතු. ඔය ඇත්තන්ට නිවන් දඉන්න පුළුවන් හොඳයි කියලා අපි යෝජනා කරන්න. Ehi.